ඔබ නැවතත් බදා දා පියුම් බිලත් එක්ක අපි විරාමයට යන්නට කලින් ඔබට මතක් කරපු දෙයක් තමයි මේ කවුරුවත්ම දන්නේ නැහැ සිනමා පටය පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා කියලා. චිත්‍රපට ලෝකයේ ඇතුලේ චිත්‍රපට ඕනෑතරම් බිහි වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ බිහි වෙන චිත්‍රපට තුළ විවිධ මාතෘකාවන් විවිධ ප්‍රස්තුතයන් නිර්මාණය වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මෙහෙම අවස්ථාවන් නිර්මාණය වෙනකොට ප්‍රේක්ෂක හිතවතුන්ට උසස් රසවින්දනයක් දෙන්න ප්‍රේක්ෂක හිතවතුන්ව වෙනත් මානයකට අරගෙන යන්න මේ චිත්‍රපටයකට පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම පුළුවන් හැකියාවක් තියෙන වගේම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ කියලා මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ පිළිබඳව මතක් කරන්නට අපි ආරාධනා කළ අප සමග සම්බන්ධ වෙන්නට මේ ගැන කතා කරන්නට මේ පිළිබඳව ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විනත් පත්නායක මහත්මයාට අප සමග සම්බන්ධ වෙන්නට කියලා අයබෝන් සුබදැසුණා. අයබෝන් ජයනි. හොඳයි එහෙනම් මේ ආරම්භයත් එක්ක දැන් මේ චිත්‍රපටය ගැන කතා කරනකොට අපි වැඩිපුර ඇහෙන්නේ නැති නමක් චිත්‍රපටයේ යොදලා තියෙන්නේ කවුරුවත්ම දන්නේ නැහැ nobody knows එහෙම නැත්තම් හැබැයි මේ චිත්‍රපටය ගැන තවමත් අපි කවුරුත් දන්නේ නැහැ ඔබතුමන් තමයි දන්නේ ඒ නිසා අපි ආරම්භ කරමු මෙතනින්ම මේ චිත්‍රපටයට මේ වගේ වෙනස් විදිහ නමක් යොදාගෙන මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය වීම කියන කාරණේ පිළිබඳව අපි අපේ කතාව ආරම්භ කරමු මොකද मम्मे मगे मे चित्रपाट्य पॉलिटिकल थ्रिलर के शानर अटते निर्माण करपेगा देशपालने पिलिबंद होता मैं कथा करानी मत अभी मम वेडिटी मम राज्य सेवे मंगू तीहट वेड काल या सेवे करा मगे जीवित मम मंग समस्या हेत गणला मे अदेन का अपे राटे सिद्धि विविध देशपालन क्रियादाम पील बंदव आत्मींदीन समहारे वा मिहरी समहारे वा मिहरी थिंग निर्माण कारुख्याट मंग एत्र गोडा चित्रपटी हदल नह जाएनी चित्रपटी पहाय हदल दिएनी ये चित्रपट मैं एक विविध मातृका आड़ते तमें चित्रपट निर्माण अश्वसुम मम मे मिनसुम तुड़ी ताव पिल बंद कथा करती है सुनक चित्रपट तुली मंग मे कांतावानी ऋष्याव सह आदर पिल बंद कथा करती है इरा अंदर चित्रपट मैं जातिवाद सह आगमवाद पिल बंद मगे माते नीला चित्रपट हम आदर पिल बंद कथा कर චිත්‍රපටි මං සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක් ගත්තා මං හිතුවා මං මේ පොලිටිකල් ත්‍රිල එකක් හදන්න ඕනේ කියලා ඒකට මං මේ හදපු චිත්‍රපටියේ කරුණු කාරණා මේ රටේ හැමෝම දන්නවා මේ අපි විඳපු අද්දකින් නමුත් අපි කවුරුවත් ඒවත් දන්නේ නැහැ වගේ අපි ජීවත් වෙනවා ඉතින් මං ඒක තමයි මං හිතුවා කවුරුවත් දන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ අපි දැන් මේ අපිට තියෙන මේ දේශපාලන ගැටලු වලට විසඳුමවත් අපි දන්නේ නැහැ. ඉතින් මම ඒකයි කවුරුවත් දන්නේ නැහැ කියන මේ ටයිටල් එක පාවිච්චි කරේ මගේ සිනමා කෘතියට. හැබැයි මේ කවුරුවත් දන්නේ නැහැ කියලා පටන් ගත්තට අපි හැමෝටම මේ චිත්‍රපටය තුළින් දැනගන්න පුළුවන්කම ලැබෙයි. නුදුරේදීම තිරගත වෙන්න සූදානමක් තියෙනවා. අපි ඒ පිටිබඳවත් කතා කරන්නට ඕනේ. දැන් මේ චිත්‍රපටයේ තිර රචනය කියන කාරණේ සිද්ධ වෙන්නේ ඔබතුමන් කියා තියෙන. ඒ සියල්ලත් එක්කම ඒ සිද්ධ වෙලා මේක රූප රාමු වලට මේ මුණ ගැහෙනවා. රූප රාමු අභිසයට ඇවිල්ලා ප්‍රේක්ෂක හිතවතුන් අතර එනවා කියන එක එතරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. අපි මතක් කරමු කොහොමද මේ කාරණේ සිද්ධ වෙන්නේ. අතරම මේ චිත්‍රපටයේ මේ කතාව මගේ මම මේකේ තිරරචනය කරනකොට මගේ සහෝදර නිර්මාණ ශිල්පී නවකතාකරුවෙක් වෙනවා චූලාභේ ශාන්ත කුමාරයා. එතුමාගේ උදව්වත්. ඔව් ඔව්. එතන සම තිරරචනයක් කියන්නේ එතුමාට ක්‍රෙඩිට් එකක් තියෙන්න ඕනේ. එතුමා මං විතර තනියම කරපු. මොකද ස්ක්‍රිප්ට් එකක් හදනකොට ඒක අපි මේ කතාවක් වෙනයි තිරරචනයක් වෙනයි. ඒකට ඒක අපි දෙන්නම එකතු වෙලා කළේ. අපි දෙන්නටම තමයි අපි දෙන්නම තමයි ඒකේ මේ අයිතිකාරය. ඒ අයිතිකාර පාර්ශවයේ විදිහට කතා කරනකොට අර අපි කතා කරපු විදිහටම මේ ඔක රූපරාමු තුලට අරගෙන එනවා කියන එක ලෙහෙසි නෑනේ මොකද දැන් සමාජ යථාර්ථය අර ඔබතුමන් කතා කරපු විදිහට අරගෙන එන්නත් ඕනේ. ඒ වගේම ඒක චිත්‍රපටියට හානියක් නොවෙන්නත් බෑ. එනිසායි සියල්ල කොහොමද එකතු කරගත්තේ මේ ඔබතුමන් ඇතුළු පිරිස? ආයේ අතරම ටිකක් ලොකු කැපකිරීමක් තිබුණා. නමුත් ජයනි අතරම අද අපේ රටේ ඇත්තටම චිත්‍රපටියක් හදන්න
වට වඩා ප්‍රශ්න තියෙන්නේ චිත්‍රපටය මුදා හරිනකොට. ඔව් දැන් මේ චිත්‍රපටයේ මේ තිරගත වීම ආරම්භ කරන්න තිබුණේ ජනවාරි මාසයේදී. නමුත් මේ COVID-19 වෛරස තත්ත්වයත් එක්ක ගිය අවුරුද්දේ අපි ජනවාරි මාසයේ තමයි මේක ප්‍රදර්ශනය කරන්න මේ අපේ සිලුම සැලසුම් කරලා තිබේ 2000 මේ අවුරුද්ද ජනවාරි මාසයේදී. නමුත් අපිට විවිධ ඒවා නිසා එහෙම කරගන්න බැරි වුණා. ඉතින් ඊරාසේ තමයි දැන් අපි මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත්තා. මොකද චිත්‍රපටයක් හදලා අවුරුදු ගාණක් තිස්සේ අතන චිත්‍රපටයේ වැඩ කටයුතු කරලා අවුරුදු අවුරුදු දෙකකට ආසන්න වෙනවා. ඔව්. එතකොට අපි සාමාන්‍ය නිර්මාණකරුවෙකුට තමන්ගේ චිත්‍රපටිය හැදුවට පස්සේ ඒ නිර්මාණය ප්‍රේක්ෂකයෝ බලලා ප්‍රේක්ෂකයන්ගේ ඒ පිළිබඳව ධාරණ මත ඒගොල්ලෝ ඒක පිළිබඳව සන්තෝෂ වෙනවද ඒ පිළිබඳව දැනගන්න නිර්මාණකරුවෙකුට පොඩි පිපාසයක් තියෙනවා. ඉතින් එරදීන මං අපේ රටේ කවුරුවත් මගේ චිත්‍රපටිය බලලා නැහැ. ඒතර මං ඒ නමුත් හැබැයි මට පොඩි අවස්ථාවක් ලැබුණා මගේ චිත්‍රපටිය මේ ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්තයේ ප්‍රදර්ශනය කරන්න. ඒ ප්‍රදර්ශන වාර 50ක් විතර පැවැත්තුවා. ඒකට ඒගොල්ලන් නමුත් මා එක්ක ඉඳගෙන නෙවෙයිනේ චිත්‍රපටිය බැලුවේ. මට ඒගොල්ල කවදාවත් මේ මුහුණට මුහුණ හම්බ වෙලත් නැහැ. නමුත් ඒගොල්ල මට චිත්‍රපටිය නර්බලා හුඟක් අය මට මේ WhatsApp වලින් මගේ මේ ටෙලිෆෝන් මට බිලඳ මතයන් මට දැන්නවා. ඉතින් ඒක හොඳ අත්දැකීමක්. ඔව්. ඔය සියල්ල ගැන කතා කරනකොට ඒ අත්දැකීම ඔබට නුදුරේදීම ලැබෙනවා කියන කාරණේ මතක් කරන ගමන් සිගත ටීවී අපි මේ ගැන කතා කරන්නෙත් බොහොම ආඩම්බරෙන්. මොකද මාධ්‍ය අනුග්‍රහක දායකත්වය සපයන්නේ අපි. ඒ නිසා අපිත් සෝදානමින් ඉන්නවා ඒ අත්දැකීම ඒ විදිහට ඔබට ලබා දෙන්න කියන කාරණේ පිළිබඳව මතක් කරන්න රෝණි. දැන් ඔබතුමන් කිව්වා මේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම මේ චිත්‍රපටය තුළට ප්‍රස්තුතයන් අරගෙන ඒම ඒ වගේම මේක හරි දිගහැරීම මේක ඇතරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. කොහොමද මේ සඳහා රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් යොදා ගැනීම? අපි දකිනවා නවක රංගන ශිල්පියන් යොදාගෙන තියෙනවා, ශිල්පීන් ඉන්නවා, එතකම් ප්‍රවීණ සම්මානනීය මෙමෙ දොකියුටාසේ මාර්ගින තියෙනවා. දැන් අපි හිතමු සංගීතය විතරත් මහත්මිය, එතකම කල්පනා කරනකොට දුලිකා මාරපණ මෙන් මේ වගේ ඇතළු බොහෝ සමස්යක් උදාරි වරණකන සූරිය ඇතළු මේ බොහෝ මේ නවක සහ ප්‍රවීණ කියන දෙකොටාසේම එකට එකතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් මතක් කරමු මේකට හරියන්නේ මෙන්න මේ චරිත කිහිපය කියලා තෝරගත්තේ කොහොමද? නෑ මෙහෙමයි නිර්මාණකරුවෙක් හැටියට දැන් මම ඒකට ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම නිර්මාණයක් කරනකොට මම හුඟක් කැමති අත්දැකීම් සැපිරි හොඳ නළුනිලියන් යොදා ගන්න. ඒ වගේම මම කැමති ආධුනික ශිල්පීන්ට අවස්ථාවක් දෙන්න. දැන් අපි සියලු දෙනාම අත්දැකීම් සැපිරි සීනියර් නළුනිලියන්ට විතරක් දුන්නොත් අලුත් පරපුරක් ඇති වෙන්නේ නැහැ. දෙවන පරපුරක් නිර්මාණය වෙන්නේ නැහැ. දෙවන නිර්මාණය. ඒක සිනමා කර්මාන්තයේ අනාගතය රැඳිලා තියෙන්නේ. දැන් අපි වැඩි හිටියෝනේ. ඒකට දැන් මගෙන් පස්සේ අලුත් නිර්මාණකරුවෝ බිහි වෙන්න ඕනේ. ඒකට දැනට ඉන්න සීනියර්, ඒ කියන්නේ ජේෂ්ඨ නළුනිලියෝන් ඒගොල්ලෝ ඉන්නවා. හිරියට නමුත් ඒ එතන ඒගොල්ලගේ තාරුණ්‍ය ඒ කාලේ මේ පිරෙන්න එන්න ඕනේ. අවකාශයට තරුණ නළුනිලියන් එන්න ඕනේ. ඒකට මම හැම වෙලෙම විශ්වාස කරනවා අපි නිර්මාණවලට සෑම විටම ඒ මොකද විශාල අධ්‍යක්ෂ සැපිරි රංගන ශිල්පීන් අනිකුත් කාර්මික ශිල්පීන් වගේම අලුත් නවකයන් සම්බන්ධ කරගන්න ඕනේ. ඒකට හේතුව සිනමාවේ අනාගතය අපි ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙන හින්දා අපි දේශීය සිනමාව. ඒ වගකීම මේ විදිහට තෝරගෙන ඔබ තෝරගත්ත රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් අර කතාවේ තිබුණු දේවල් වලට උපරිම සාධාරණයක් කළා කියලා ඔබට හිතනවද? මොකද අපි කතාව සහ මේ තිර රචනයේ සිද්ධ කරනවා කියන තැනට එනකොට මේ රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් හරියට තෝරා ගැනීම කරන්නට ඕනේ. දැන් බිමල් ජයකොඩි මහත්මයා ගත්තත් ඔහුගේ රංගන දායකත්වයේ සපයපු චිත්‍රපටි එහෙම නැත්නම් නාට්‍ය ගත්තත් ඔහුව වෙනම මානයකට මේ ප්‍රේක්ෂකයා අරගෙන යනවා. ඒ නිසා ඔහුගේ චරිතය පිළිබඳව ගත්තත් සංගීත වේරණත් මහත්මිය ගත්තත් එයත් ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසා ඒ වගේ චරිතත් එක්ක මේ අරගෙන ගිය ගමන ඇතුළත හිතනවද මේකට සාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා? ආ මං ඉතින් මෙහෙමයි මගේ චිත්‍රපටියට දායක වුණු හැම කෙනෙක්ම උපරිම දායකත්වයක් මට ලැබලා දුන්නා. මම ගැන ඒගොල්ලන්ට සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මොකද කවුරුවත් මට කරදර කරේ නැහැ. අනිත් එක මමත් හැබැයි අධ්‍යක්ෂකවරයෙක් හැටියට මට කරදර කරනවායි කියලා හිතන කිසිම ශිල්පියෙක් මං සම්බන්ධ කරගන්නේ නැහැ. කොයිතරම්
ප්‍රවීණ වුණා. නමුත් ඇත්තටම දැන් මම බිමල් ජයකොඩි, සංගීතා, එතකොට ගිහන් ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, ලකී ඩයස්, දුලි කමාරපණ ජයසේනනායක, ඊට පස්සේ අලුත්ම ආයතන ක්‍රිස්ටල් ලිමේරා කියලා අලුත්ම රංගන ශිල්පිනියක්, එතකොට නිමේෂයන් කියලා මේ පොඩි මේ පාසල් දැරියක්, ඒ සියලු දෙනාම එක්ක මම වැඩ කරා. ඒගොල්ලෝ ඇත්තටම මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. මම සන්තෝෂ වෙනවා. ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් දිගහැරෙන සූදානම් ගෙන්න ප්‍රේක්ෂක හිතවතුන්ට පුළුවන් කමක් තියෙනවා මේ ගැන හිතන්න. ඉතින් දැන් මේ කවුරුවත්ම දන්නේ නැහැ. Nobody knows. එතකොට දැන් ඔබට පුළුවන්කම තියෙනවා දැනගන්න මෙන්න මේක තමයි ඔබ වෙනුවෙන් විවෘත වෙන්න සූදානම්ෙන් තියෙන ඔබ වෙනුවෙන් තිරගත වෙන්න සූදානම් වෙලා තියෙන කියලා. අපි ප්‍රචාරක පටේ නරඹලම කතා කරමු. කියන්න මැඩම් මොනවාද මේ තුමා තමුන්දාසගේ පළාතේ මේ සිද්ධ වෙන්නේ? මේ මාසෙ විතරක් මිනිමරු 9යි. අදත් එක 13යි. ඩ්‍රග් කේසස් වැඩිම ඔහිගේ පළාතේ. Dollar project and they want 20%. I can't help you much. වරද? වරදමයි. අයාලේ ගිය සමාජයක්. වැඩි වැඩිල මරුණ අපේ තාත්තා. මේ සිද්ධ වෙන හැම දෙයකටම ඔබ තුමාලා වග කියන්න ඕනේ. ඇයි ඒ? මේ වද කියවෙන පොත් මේ අන්තිම වතාව. විරාමයක්. Stop. My God. ඔයා ඔයාගේ පැත්ත බලා ගන්න. අනිත් පැත්ත මම බලා ගන්න. අවිනිශ්චිත අනාගතයක්. ජානි මේක උසාවිය නෙමෙයි මිස්ටර් වර්ණකුල සූර්ය. නීතිය හැම දෙයක්ට වඩා යහුරියකගේ සිහිනයක්. දන්නේ නැහැ. හැබැයි දැන් පුංචි හරි දෙයක් කෙනෙකුට දැනගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මතක් කරන්නට ඕනේ එළබෙන දෙසැම්බර් 22 වෙනිදා ඔබ වෙනුවෙන් දිගහැරෙන සූදානමින් තියෙනවා. ඒ වගේම තිරගත වෙන්න සියල්ල සූදානමින් ඉන්නෝ. එනිසා ඔබට මේ සිනමා අත්දැකීම විඳගන්න පුළුවන්කමක් තියෙනවා. අර අපි කතා කරපු දේවල් එක්ක සමාජ අසාධාරණය, ඒතකම අර දේශපාලනීකරණය, මේ සියල්ලක්ම ඔබේ දෘෂ්ටි කෝණේ ඉඳගෙන ඔබට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා දෙසැම්බර් 22 වෙනිදා සිට දිවෙනපුරා සිනමාහල් වල ඔබට මේ චිත්‍රපටය නරඹන්න පුළුවන් කියන කාර්යය මතක් කරන්නට ඕනේ. සියත ටීවී අපි මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා කියන කාර්යය මතක් කරන්නේ තිරමත් සතුටින්. හොඳයි. අපි දැන් මේ සිනමා නිර්මාණයේ තියෙන මේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා ආවා. මේ පූර්ව ප්‍රචාරක පටය තියෙන මේක ඒතරම් ලිහිසි පාසු නැහැ. මේක හොඳ දැවැන්ත නිෂ්පාදනයක් වෙන්නට ඕනේ. එනිසා අපි නිෂ්පාදනයේ පිළිබඳවත් මතක් කරමු. මේතරම් දුරකට මේ චිත්‍රපටය අරගෙන ඉන්න දායකත්වයේ සැපයුවා කියන කාර්යය. මොකද චිත්‍රපටයක් ඉදින් හදන්න මොකද අනිකුත් කලා මාධ්‍ය වාගේ නෙවෙයි සිනමා කෘතියක් නිර්මාණය කරන්න විශාල පිරිවැයක් වැය වෙනවා. ඉතින් ඇත්තටම මේක අපි බැංකුවෙන් ලබාගත්තු ණයක් මත තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරේ. අපි ඉතින් බලාපොරොත්තු නැහැ චිත්‍රපටය නිර්මාණය කරනකොට මේ කොවිඩ් වසංගතයක් තිබුණ නැහැනේ. ඉතින් අපි හිතුවා ඉතින් අපිට ඉක්මනින් ඒක නිදහස් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා ඒවා පිරිවැය පියවා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට ඉතින්
ගැටලුවට මුහුණ දෙන්න සුදුසු නැහැ. ඒක මට විතරක් නෙවෙයිනේ, මේ සමස්ත ලෝකයටම මේක බලපෑවා. ඒතර අපි ඒවා ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා, මම විශ්වාස කරනවා මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ට ආදරෙන් වැළඳ ගන්න පුළුවන් වේවි කියලා මට ඉතාමත් දැඩි විශ්වාසයක් තියෙනවා. අපි ආරාධනා කරමු විවෘත ආරාධනයක් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරගෙන හැමෝටම තියෙන අපහසු කාලයක්, හැබැයි තමන්ගේ රසවින්දනයේ කිසිදු බාධාවක් කරගන්නේ නැතුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරලා ඔබටත් මේක නරඹන්න පුළුවන් කියන කාරණයත් එක්ක විවෘත ආරාධනයක් කරන්න ඔන්න ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම මේ අද අපිට මම හිතන්නේ මේ මගේ චිත්‍රපටියේ මහනුවරත් මහනුවර චිත්‍රපට ශාලාවත් තිබුණේ නෑ ජයනි. දැන් මහනුවර චිත්‍රපට ශාලාව විවෘත වෙලා තියෙන ඉතාම සන්තෝෂයි. ඒ චිත්‍රපට ශාලාවෙත් මගේ චිත්‍රපටිය ප්‍රදර්ශන වෙන එක ඇතුළුව කොළඹ රීගල් සිනමා ශාලාව, PVR සිනමා ශාලාව, මාර්ගම ඇමටි ලයිට්, මාළඹේ ස්කයි ලයිට්, අනුරාධපුරේ ගාල්, ඒ වගේ හැම ගාල්, ගම්පහ හැම නගරයකම වගේ සිනමා ශාලා දිවයින පුරාම සිනමා ප්‍රදර්ශනය වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඒ සාර්ථක වෙයි කියලා කටයුතු. දැන් ඔය මේ හැම දෙයක් ගැනම කතා කරනකොට අපි දකිනවා හුඟක් තැන්වලදී දැන් සිනමා කර්මාන්තයේ නෑත් වෙලා යන පිරිස ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම අධ්‍යක්ෂකවරුන් පවා, සම්මානීය අධ්‍යක්ෂකවරුන් පවා කියන කාරණාවක් තමයි මේකෙන් බැහැර වෙලා යන කාලය ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහර විට මුදල් මේ මූල්‍යමය ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් සමාජයේ තියෙන පැතිකඩ පිළිබඳව කතා කිරීමට අපහසුතාව නිසා වෙන්න පුළුවන්කම තියෙන ඔබතුමා අර සභාපතිතුමා කියන භූමිකාව විඳගෙනත් බොහෝ තැන්වලදී කතා කරපු තැන් තියෙනවා. රටක දැන් අපි 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 ලංකාව පුංචි රටක්. ලංකාවේ අපි පුංචි කාලේ සිනමා ශාලා 350ක් 400ක් විතර තිබුණා. ඔයා ඉපදෙන්නත් ඉස්සර. අද වෙනකොට ඒක චිත්‍රපටි ශාලා 60කට වගේ සීමා වෙලා තියෙනවා. ඒවල දැන් ඇමරිකාවේ සිනමා ශාලා තියෙනවා 3000කට වැඩිය. ඉන්දියාවෙත් ඊට වඩා තියෙනවා. එතකොට දැන් ඒ රටවල් වල චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය මේ චිත්‍රපටි ශාලා 60ක් තියෙන රටකට ගැලපෙන්නේ නැහැ. මොකද ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරි චිත්‍රපටයක් ශාලා එක බ්ලොක්බස්ටර් හොඳ සිනමා කෘතියක් ශාලා 1000ක නිදහස් කරා තව 2000ක් ඉතුරු වෙලා තියෙන අනිකුත් චිත්‍රපටි. අපිට එහෙම නැහැ. අපිට තියෙන්නේ සීමිත මේ මේ සිනමා ශාලා ටික. ඒ හින්දා මේ චිත්‍රපට බෙදා හැරීම සාධාරණ විදියට වෙන නියාමන මණ්ඩලයක් අපේ රටට අවශ්‍යයි කියන එක වෙනුවෙන් මම පෙනී හිටිනවා. ඒ පෙනී සිටීමත් එක්ක තමයි ඔන්න අද දවසේදී අපි ඒ පිළිබඳව කතා කළේ. ඒ වගේම කියන්නට ඕන ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් එළබෙන දෙසැම්බර් 22 වෙනිදා අර ඔබතුමන් කතා කරපු විදිහට දැන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර බලා ගන්න ඔබතුමත් තියෙන නොයවසිල්ලෙන්. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනොත් මේ චිත්‍රපටය කොයි විදිහට දිගහැරෙනවද, මෙහි තියෙන කතාව කොහොමද, සහ තමන්ට අත්දැකීමක් එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කොයි විදිහටද කියලා තොරතුරක් එකතු කරගන්න බලාපොරොත්තු වෙන්න වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක කරලා දෙසැම්බර් 22 වෙනිදා සිට දෙවෙනි පුරා සිනමාහල් වලින් මේක නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට උනේ. සීත ටීවී අපි මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය සපයන මේ සඳහා. ඒ නිසා බොහෝ තැන්වලදී බොහෝ දේවල් වල රස මතක එහෙම නැත්නම් අලුත් දේවල් ස්පර්ශ කරන්න මේ චිත්‍රපටියට පුළුවන් හැකියාවක් තියෙවි කියන විශ්වාසයත් එක්ක තමයි අපි මේ චිත්‍රපටියට ඔබටත් එන්න කියලා ආරාධනා කරන්නේ. එහෙනම් ඉතින් බොහෝ දේවල් ඔබට ඒ පිළිබඳව කතා කරන්නට ලැබුණා. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඔබට ආරාධනා කරන්න අපත් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහත්මිය. බොහොම ස්තුතියි මේ පැමිණීමට. හොඳයි, ඒ සියල්ලත් එක්කම සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි ඔබ වරගෙන යන රස විශේෂාංගයට. රස විශේෂාංගයෙන් අදත් සූදානම් වෙගෙන අපි බොහොම රසවත් කෑමක් හදන්න. ඒ නිසා රැඳලා ඉන්න ආරාධනා කරන අපිත් එක්කම බොහෝ දේවල් කියන්න තියෙනවා. රසත් අරගෙන ආයෙමත් එන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.